උතුම් තෙරුවන් සරණයි සදැහැති පින්වත් ඔබ සෑම සියලු දෙනාටම. සදැහැවතුනි, පරම ගම්භීර තථාගත ලෝතර ශ්‍රී සද්ධර්මයෙන් පිනිසාර හදපත් නිවාසන හාල නුරසියෙන් බෞද්ධ රූප වාහිනී නාලිකාව මේ පැහැදී සන්නිවේදනය කරන දායකත්ව ධර්මානුශාසනාව මෙලෙසින් කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථ පරම පූජනීය බෝධිසත්ව කුණෝපේත පානතුරේ අරිය ධම්මනාහිමි අනුස්මරණ මෙදිරි පරිශ්‍රයේ සිට ආරම්භ කිරීමටයි සූදානම් වන්නේ. සදැවත්නි, මෙය තුම් වූ දේශනා වෙනුවෙන් සෙතු කළා වූ ආරාධනාව පිළිගෙන ඔබ අප හැම දෙනා වෙත මහත්වෝ මෙත් සිතින් ධර්ම සභාවට වැඩම කොට වදාළ පූජනීය අවසරයි නමසෙහිපත් කරන්නට කෝරළයාගම සරණතිස්ස පින්වත් ස්වාමීන් වහන්සේ අපි හැමදෙනාම දොහොත් මුදුනත් මැද සාතුනතින් පිළිගනිමු. සාදු සාදු සාදු. හුණුමුල්ල කැලෑපැටි මුල්ල පදිංචි කුලරුක්ෂි මාතුපාලි චන්ද්‍රසිරි ඉඹුලාන නිපුණ ඉඹුලාන පසිඳු ඉඹුලාන යන ඒ පවුලේ සදැහැති පින්වතුන් පින්වතියන් මෙය තුම් වූ දේශනාවට සදැහැති දායකත්වේ ලබා දී කටයුතු කරන්නේ. එහෙමනම් අපි හැමදෙනාම සදැහැ සිතින් තැන්පත්ව මෙතැන් සිට දේශනාව පවත්වන්නට පින්වත් ස්වාමින් වහන්සේට ආරාධනා කරමු. ධර්ම ශ්‍රවණයේ වෙනුවෙන් සූදානම්ව පළමුවෙන් උතුම් වූ තිසරණ සහිත පංචශීලය සමාදන් වන්නට සාතුනාත නන්වා දෙවරක් නමස්කාර පාඨය සජ්ජායනා කරමු. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල ධරස්ස චතු වේසා රජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසා රජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත් තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසා රජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක සදහවත් කාරුණික පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම අදත් සූදානම් වෙන්නේ දහම් මුතුවැල ධර්මදේශනා මාලාව තුළින්
තවත් එක ධර්ම දේශනාවක් දේශනා කරවගෙන බොහොම ශ්‍රද්ධාවෙන් දේශනාගත ධර්මය ශ්‍රවණය කරලා ධර්ම ශ්‍රවණානි සංසමය කුසල කර්මයත් ලක්වැසි ලෝවැසි සියලු දෙනා වෙනුවෙන් ඒ දේශනාව දානය කරවලා සද්ධර්ම දානමය කුසල කර්මයත් ජීවිතයට එකතු කරගෙන මෙලව සුවපත් කරගෙන පරලොව සුගතිගාමී කරගෙන ප්‍රාර්ථනීය බෝධියෙන් සැප සහගත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මන් භවයක අමා මහ නිවනින් සැනසීමේ බලාපොරොත්තු ඇතුව. ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා සියල්ලක්ම මුදුන්පත් කරගැනීම සඳහා මේ උතුම් ධර්මදානානිසංසයත් ශ්‍රවණානිසංසයත් මහෝපකාරි වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතනි මේ දහම් මුතුවැල ධර්මදේශනා මාලාව තුළින් අපි මේ දිනවල සාකච්ඡා කරමින් ඉන්නේ උතුම් වූ මජ්ඣිම නිකායේ සඳහන් වෙන පෝතලිය කියන සූත්‍ර දේශනාව. පෝතලිය ගෘහපතිට දේශනා කොට වදාළ මේ උතුම් සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන අපි ධර්ම දේශනා දෙකක් මේ වෙනකොට දේශනා කරන්නට යෙදුණා. ඒ සූත්‍ර දේශනාව ඇසුරෙන් සිදු කරන තුන්වෙනි ධර්ම දේශනාව සඳහායි මේ සදැහැති පිරිස අද දායකත්වයේ දරන්ට යෙදෙන්නේ. පින්නතනි පහුගිය ධර්ම දේශනාවෙන් මේ හිමාලය පිළිබඳව විශේෂයෙන් පංචමහා ගංගාවන්ගේ උපත පිළිබඳව භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු කරුණු ප්‍රමාණයක් අපි සාකච්ඡා කරන්න යෙදුණා. ඉතින් ඒ දේශනාව නතර කරපු තැන ඉඳලා අද ධර්ම දේශනාව අපි ඉදිරියට සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. දෙවෙනි ධර්ම දේශනාව නිමා කරනකොට අවසාන වශයෙන් අපි සිහිපත් කරන්නට යෙදුනේ මේ සප්තමහා විල් වලින් අනවතප්ත විල කොයි වගේද කියන කාරණාව යම් ප්‍රමාණය පැහැදිලි කළා. අනවතප්ත විලින් සිව් දිසාවට විවෘත වෙච්ච ద్వාර හතරක් තියෙන බවත් සීහමුකය, හත්තිමුකය, අශ්වමුකය, වෘෂභමුකය කියලා ඒ ద్వාර හතර වෙනම හඳුන්වන බවත් අපි දේශනා කරන්න යෙදුණා. සීහමුකයෙන් ගලාගෙන යන ජලය වැඩිපුර සිංහයෝ ඉන්න ප්‍රදේශ හරහා ගලන නිසා ඒ ద్వාරයේ සීහ මුකයි කියලා කියනවා. ඇත්තු ඉන්න ප්‍රදේශය හරහා ජලය ගලාගෙන යන්න අනවතප්ත විලෙන් ජලය පිටවෙන ద్వාරය හත්ති මුකයි කියලා හැඳින්වුවා. අශ්ව මුකයි කියලා හැඳින්වෙත්, වෘෂභ මුකයි කියලා හැඳින්වුවොත් ඒ ප්‍රදේශ වලින් ජලය ගලන්නකොට අශ්වයෝ හම්බ වෙන ප්‍රදේශ තියෙනවා, වෘෂභයෝ හම්බ වෙන ප්‍රදේශ තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි මේ ద్వාර හතර නම් කරලා තියෙන්නේ. ඊළඟට පින්නතිනි අවසාන වශයෙන්ම අපි පැහැදිලි කරන්න යෙදුනේ භාග්‍යතුන් වහන්සේ මේ ධර්ම කාරණා මේ විදිහට දේශනා කරන්නේ මේ කරුණුවලත් අපේ නිවනට උපයෝගී වෙන කාරණා තියෙන නිසා. එහෙම නැත්නම් නිරපරාද නිෂ්ප්‍රයෝජන කාරණා ශ්‍රීමුකයෙන් කවදාවත් දේශනා නොකරන බව අපි සිහිපත් කළා. ඊළඟට පින්නතනේ සඳහන් කරනවා මේ ద్వාර හතරෙන් ගලන ජලය. එයින් පෙරදිගට මුහුණලා ගලන ගඟ මේ අනවතප්ත විල තුන් වතාවක් ප්‍රදක්ෂිනා කරනවා කියලා. ඒ ජල ධාරාව තුන් වතාවක් ගඟ ප්‍රදක්ෂිනා කරනවා.
තුන් වතාවක් ගඟ ප්‍රදක්ෂිනා කරලා අන්‍ය වූ ගංගාවන් සමග මිශ්‍ර නොවී. ඒ කියන්නේ එහෙනම් විල ප්‍රදක්ෂිනා කරන තව ගංගා තියෙනවා. ඒ කිසිම ගංගාවක් එක්ක මිශ්‍ර වෙන්නේ නැතුව තමන් පෞද්ගලිකව ගඟ වටේ තුන් වතාවක් ප්‍රදක්ෂිනා කරලා මේ මහ පොළොව ඇතුළට ගමන් කරලා මහ පෘථුවිය තුලින් සාගරයෙන් මතුවෙනවා කියලා සඳහන් කරනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ මේ විස්තරය පැහැදිලි කරනකොට අටකතාවේ තවත් පැහැදිලි කරනවා මේ අනිත් ගංගා තුනත් අනවතප්ත විල තෙවරක් බැගින් ප්‍රදක්ෂිනා කරලා මුහුණලා තියෙන ප්‍රදේශවලින් අමනුෂ්‍ය පතේට ගමන් කරලා සාගරයෙන් මතුවෙනවා කියලා. අමනුෂ්‍ය පතේට ගමන් කරනවා කියලා කියන්නේ පොළොව යටට ගමන් කරනවා කියන එකයි. නැවත පින්නතින සඳහන් කරනා දකුණු දෙසින් ගමන් කරන නදිය පිළිබඳව භාග්‍යතුන් වහන්සේ විශේෂ ප්‍රකාශයක් කරනවා. අනෝතත්ත විලෙන් නික්මිලා තුන් වතාවක් විල ප්‍රදක්ෂිනා කරලා යොදුන් 60ක් උස ඍජු ගලක් උඩින් ගමන් කරනවා කියලා. මෙතන ඉතාම ආශ්චර්යමත් විස්තරයක් මේ කරන්නේ. විල වටේට තුන් වතාවක් ප්‍රදක්ෂිනා කරලා ඍජු ගලක් කියලා කියන්නේ තනිකරම කෙලින් තියෙන ගලක්. ඒ ඍජු ගල මතින් යොදුන් 60ක් මේ ජල ධාරාව වේගෙන් ඉහළට ගමන් කරනවා කියලා කියන්නේ. යොදුන් 60ක් ගමන් කරාම තවත් ගලක වැදිලා සඳහන් කරනවා පර්වතයක වැදිලා එක ජල ධාරාවක් උඩට විසිවෙනවා වෙනම කියලා. මේ ජල ධාරාව පර්වතයක වැදිලා උඩට විසිවෙනවා. එතකොට මේ විසිවෙන ජලයේ පින්නතින ආපහු හැරිලා පොළොවට එන්න ඕනේ. එතකොට මෙතන සඳහන් කරනවා ගව් තුනක වට ප්‍රමාණයකින් යුක්තව තමයි මේ උඩට විසිවෙන ජලකඳ ආපහු හැරිලා මහ පොළොවට ගමන් කරන්නේ. එතකොට ඒ ගලේ වැදිලා ගමන් කරන ජල ධාරාව රවුමක් හැදිලා නැතුව නැවත පොළොව පැත්තට එනකොට මේ අතරතුර විස්කම්භය ගව් තුනක් කියලා කියනවා. යොදුනක් සැතපුම් 10යි කියලා කිව්වොත් ගව් තුනක් කියන්නේ 70ක්ම 7මාරක්. යොදුනක් 70ක්ම 16යි කියලා කිව්වොත් ගව් තුනක් කියලා කියන්නේ සැතපුම් 12ක්. අපිට හරියටම තීරණය කරන්න බෑ ඒ ජල ධාරාව ආපහු කැරකිලා පොළොව පැත්තට එනකොට මුල් ජල ධාරාවෙත් නැවත අහසට ගමන් කරලා එන ජල ධාරාවෙත් අතර ප්‍රමාණය සැතපුම් 7මාරක්ද 12ක්ද කියලා. කෙසේ වෙතත් ගව් තුනක් කියලා තියෙනවා. අන්න එහෙම ගලේ වැදිලා උඩට විසිවෙන ජල ධාරාව නැවත යොදුන් 60ක් පල්ලහැට කඩා වැටෙනවා. කඩා වැටෙන්නේ පින්නතිනි දියග්ගල කියලා පර්වතයක් උඩට. යොදුන් 60ක් උඩ ඉඳලා මේ ජල ධාරාව මේ පර්වතයේ උඩට කඩා වැටිලා මේ පර්වතය හැරිලා තියෙන්නේ. සඳහන් කරනවා යොදුන් 50ක් පමණ වට ප්‍රමාණය හැරිලා කියලා. ඒ කියන්නේ 70ක්ම 500ක් විතර තියෙනවා. ආන් ඒ පොකුණට කියනවා ඒ ජලයේ වැටිලා හැරිච්ච ජල ධාරාව තියෙන පොකුණට කියනවා දියග්ගල පොක්කරණි කියලා. ඒ පොකුණේ අඩිය සිදුරු කරගෙන නැවත යොදුන් 60ක් මේ ජල ධාරාව පොළොව යටට ගමන් කරනවා. අන් එහෙම පොළොව යටට ගමන් කරලා මහ පොළොව යට තියෙන උමං මාර්ගයක්. ඒ උමං මාර්ගයේ හරහා මේ ජලකඳ ආයෙත් යොදුන් 60ක් ගමන් කරනවා. යොදුන් 60ක් ගමන් කරලා ඒ උමං මාර්ගයේ කෙරවලේ තියෙන විශාල පර්වතයක ආපහු හැප්පෙනවා. ආන්ගේ හැප්පෙනකොට මේ අතේ ඇඟිලි පහ වගේ ජලධාරා පහක් පස් පැත්තට විහිදෙනවා කියලා කියනවා. ආන්ගේ ජලධාරා පහ තමයි
ගංගා යමුනා අචිරවතී සරබූ මහී කියලා ගලන පංචමහා ගංගාවන් කියලා සඳහන් කරනවා. මේ මහා ගංගාවන්ගේ උපත සිදුවෙන ආකාරය තමයි භාග්‍යවතුන් වහන්සේ මේ දේශනා කරලා තියෙන්නේ. පින්නතනි සඳහන් කරනවා ඒ ජලධාරාව ගිහිල්ලා වදින්නේ වින්ජුන් කියන පර්වතයක කියලා. ඒ වින්ජුන් පර්වතේ වැදිලා තමයි මේ පස් පැත්තට ජලධාරා පහක් ගලනවා කියලා සඳහන් කරන්නේ. ඊළඟට නැවත පැහැදිලි කරනවා පින්නතනි මේ ජලධාරාව පොකුණ වටේ තුන් වතාවක් ප්‍රදක්ෂිණා කරනවා කියවනි. එතකොට මේ පොකුණ වටේ ප්‍රදක්ෂිණා කරන ගඟට කියන්නේ ආවට්ට ගංගා කියලා. ඊට පස්සේ යොදුන් 60ක් පාෂාණයේ මතින් උඩට ගමන් කරනවා කියලා කිව්ව ඍජු පර්වතයකින්. ඍජු පර්වතයක උඩට ගමන් කරනවා කියලා අපි සඳහන් කළා. අන්න ඒ පර්වතයේ මතින් උඩට ගමන් කරන ජලධාරාවට කියන්නේ කන්න ගංගා කියලා. නැවත පර්වතයක වැදිලා පහළට යොදුන් 60ක් කඩා වැටෙනකොට ඒ පහළට වැටෙන ගංගාවට කියන්නේ ආකාශ ගංගා කියලා. දියග්ගල පාෂාණයේ යොදුන් 50ක ජලය රැස් වුණ ප්‍රදේශය දියග්ගල පොක්කරණි කියලා කියනවා. ගල්කුල බිඳගෙන යොදුන් 60ක් මහ පොළොව යටට ගමන් කරන ගංගාවට කියනවා බහල ගංගා කියලා. ඊට පස්සේ උමගක් තුලින් යොදුන් 60ක් ගමන් කරනකොට ඒ ජලධාරාවට කියන්නේ උමංග ගංගා කියලා. උමග තුලින් යොදුන් 60ක් ගමන් කරනකොට උමංග ගංගා කියලා කියනවා. ආන්ගේ උමංග ගංගාව වින්ජුන් කියන තිරස් පර්වතයේ වැදිලා බෙදෙන ජලධාරා පහට ගංගා යමුනා චිරවතී සරබූ මහී කියලා හඳුන්වනවා කියලා මෙතන සඳහන් කරනවා. එතකොට පින්නතනි දැන් තේරෙනවද මේ පංච මහා ගංගාවන් දිගේ උඩට ගිහිල්ලවත් අපිට අනෝතත්ත්ව විලට යන්න බෑ කියලා. උඩින් බැලුවත් අනෝතත්ත්ව විල පේන්නේ නෑ. පර්වත පහකින් වහගෙන ඉන්නවා. මේ ගංගාවන් දිගේ ගමන් කරලා කොහොමත් යන්න බෑ. මොකද මේ එක පර්වතයක වැදුනහම මේ තරම් ඈතට ජලධාරා විහිදෙනවා නම් මොන තරම් ජලපාර වේගවත්ව ගලාගෙන එනවද ඇද්ද? එහෙනම් අපිට කවදාවත් මේක ගඟක් දිගේ ගිහිල්ලා අනෝතප්ත විලගාවට නම් යන්න වෙන්නේ නැහැ. එතකොට අනෝතප්ත විලගාවට කවුද යන්නේ? ඉර්ධිමත් ඍෂිවරු යනවා. ඒ කියන්නේ ධානලාභීන්ට නම් යන්න පුළුවන්. දැන් මේ කරුණු යම් කෙනෙකුට සැක හිතෙන්න පුළුවන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ මේක සැක කරන්න දෙයක් නැහැ. තමන්ට සැකයි නම් බලන්න ඕන නම් අභිඥාලාභී වෙන්න. ධානලාභී වෙන්න. ගිහිල්ලා බලන්න. ධ්‍යාන ලබන විදිහ භාග්‍යතුන් වහන්සේ වෙනම දේශනා කරලා තියෙනවා. මේ ධර්මයේ මේ ජීවිතේම ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළානේ. එහෙමනම් ඒ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගෙන ඒ ධර්මයේ ආශ්චර්ය විඳින්න කියලා දේශනා කළා. ඒ සඳහා පිටපැත්තේ ඉඳලා තර්ක විතර්ක ගොඩනගලා කවදාවත් ඒක කරන්න බෑ පින්නතුනි. ඒහි පස්සිකු මේ දහම තුලට එන්න සන්දිට්ටිකෝ මේ දහම හැම කල්හීම සාන්දෘෂ්ටිකයි ප්‍රතිඵල සහිතයි අකාලිකයි. දහමේ ප්‍රතිඵල ලබන්න කාලයක් නම් නැහැ. ඕනෑම කාලයක යමෙක් ධර්මානු ධර්ම ප්‍රතිපදාවේ යෙදෙනවද ඔහු ඒ දහම තුල තියෙන ආශ්චර්යමත් ප්‍රතිලාභේ හැම කල්හීම භුක්ති විඳිනවා. ඉතින් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මනාව පැහැදිලිව දේශනා කළා දහම තුලට ඇවිල්ලා ඒ දහමත් විඳින්න කියලා. ඉතින් බොහෝ දෙනා දහම තුල හැසිරෙන්නේ නැතුව දහමට ගරු කරන්නේ නැතුව දහමට එකඟ වෙන්නේ නැතුව තමන්ට හිතෙන විදිහට ධර්මයට නිර්වචන එකතු කරන්න හදනවා. මේ ධර්මයට අර්ථකථන එකතු කරන්න හදනවා.
ඒක මේ ලෝකෙ කාටවත් කරන්න බැරි දෙයක් පින්නතුනි. දහම තුළට ඇවිල්ලම දහම දකින්න ඕනේ. භාගිතුන් වහන්සේ අවබෝධ කරගත්ත නිර්මල ධර්ම පරියාප්තිය සකල ලෝක සත්ත්වයාටම හිතසුව පිණිසයි. නමුත් ඒ අවබෝධ කරන්න පුළුවන් වෙන්නේ මේ ලෝකයේ අති විශිෂ්ට උත්තමයන් වහන්සේ නමකට විතරයි. ලෞතුරා භාග්‍යතුන් වහන්සේ මහා කල්ප අසංඛ්‍ය 4,00,000ක් පාරමී පූර්ණේ කරලා මේ විශ්ව ධාතුවේ සැබෑම සත්‍ය පිළිබඳව අසීමාන්තික කාලයක ගවේෂණයක යෙදිලා එහි මනා වූ හරයම අවබෝධ කරගෙන ඒ හරයම දේශනා කළා මිසක් අපේ කාලයේ අල්ප මාත්‍රයක් භාග්‍යතුන් වහන්සේ නාස්ති කරලා නැහැ. එහෙමනම් මෙන්න මේ කරුණුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ යම් පුජ්‍යලේකුගේ නිවන උදෙසා මේ කරුණුත් උපයෝගී වෙන නිසා. කලින් දේශනාවෙත් මම පැහැදිලි කළා, ත්‍රිපිටකය පිළිබඳව මනා අධ්‍යයනයක් නොකර සමහර පිරිස් වර්තමානයේත් බොහෝ අර්ථකථන සපයන්න උත්සාහ කරනවා. එහි එක ප්‍රතිඵලයක් තමයි භාග්‍යතුන් වහන්සේ පහළ වුණේ ලංකාවේ කියලා පිරිසක් කියාගෙන යන්නේ. ඉතින් ධර්මයේ මනාව හඳුනගෙන මේ හිමාලයේ පිළිබඳව මනාව අවබෝධ කරගෙන ජම්බුද්දීපයේ මොකද්ද කියලා තේරුම් අරගත්තනම් මේ වාගේ වැරදි කාරණා කියන්න පෙළඹෙනෙහිකුත් නැහැ. ඒ දේවල් පිළිගන්න පිරිසක් ඉදිරිපත් වෙනෙහිකුත් නැහැ. ඉතින් ධර්මයේ පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය නොකර සමහර කෙනෙක් සමහර දෙයක් කියනවා, පරමාර්ථය මොකද්ද දන්නේ නැහැ. නමුත් දහම අධ්‍යයනය නොකරගත්ත තවත් අහිංසක මිනිස්සු දහස් ගණනක් ඒ මිත්‍යා දෘෂ්ටික මතය ඔස්සේ ගමන් කරලා අවීචිය දොරවල් විවෘත කරගන්නවා. ඉතින් දහම නොදන්නා එකේ පාඩුව කොච්චරද කියලා වැටහෙන්නේ එතකොට. එතකොට පින්නතනි මේ පංචමහා ගංගාවන්ගේ උපත තමයි භාග්‍යතුන් වහන්සේ මේ විස්තර කරලා තියෙන්නේ. මෙන්න මේ විදිහට පංචමහා ගංගාවන්ගේ උපත සිදුවෙනවා. අන්න ඒ ගංගා අතර එක ගඟක් තියෙනවා මහී කියලා. මේ සූත්‍රයේ ඒ ගංගාව හඳුන්වන්නේ මහා මහී කියලා. මෙන්න මේ මහී කියන ගංගාව තමයි පින්නතිනි මේ සූත්‍රයේ දේශනාවිදි පාදක කරගන්න යෙදෙන්නේ. මෙන්න මේ මහී ගංගාවට උතුරින් යම් ජනපදයක් තිබුණා නම් ඒ ජනපදයේ තමයි අංගුත්තරාප කියලා හඳුන්වලා තියෙන්නේ. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ මේ සූත්‍රයේ දේශනා කරන්නේ ආපන කියන නියම්ගමී. දැන් අංගුත්තරාප කියන ජනපදයේ ආපන කියන නියම්ගමීදී. එතකොට මහී ගඟට උතුරින් තියෙන නිසා තමයි ඒ ජනපදයේ අංගුත්තරාප කියලා කියන්නේ. එතකොට ආපන කියලා කියන්නේ. දැන් අපිට ඔය ආපන කියන වචනේ හොඳට අහලා පුරුදුයි. අපි ওই වචන නිතරම කියනවා. කොතනදීද අපි ඒක කියන්නේ? දැන් මේ කාලේ නම් ඉංග්‍රීසියයි සිංහලයි කලවම් නිසා අපි මේ ආපන කියන වචනේ බොහොම අඩුවෙන් තමයි පාවිච්චි වෙන්නේ. දැන් අපි ආපන ශාලාව වර්තමානයේ ඔකට බොහොම පහසුවෙන් කියන්නේ වෙන නමක් නේ. නමුත් මොකද්ද ආපන ශාලාව කියලා කියන්නේ? වෙළඳ සැලක්. ආහාර පාන ආදීන් පිරිච්ච වෙළඳ සැලක් ආපන ශාලාවක් කියලා කියන්නේ. එහෙනම් ආපන නම් නියම් ගබ. ඒ කියන්නේ වෙළඳ සැල් වලින් පිරුණ ගම. ආපන නියම් ගම කියලා කියන්නේ එකයි. අතීතයේ දියුණුව මෙතනදී විශේෂයෙන් කියාපානවා. සාමාන්‍යයෙන් මේ දියුණු නගරයක විශාල වෙළඳසැල් 20,000ක් පමණ තිබුණා කියලා කියනවා. අන්න ඒක නිසා තමයි ආපන කියලා ගම් වලට නම ලැබිලා තියෙන්නේ. හිතලා බලන්න විශාල වෙළඳසැල් 20,000ක් වර්තමානයේ එහෙම නගර අපිට කොහෙද දකින්න ලැබෙන්නේ?
මේ වෙළඳ සැල්වල අහවල් දෙයක් නැහැ කියල දෙයක් නෑ. එදිනෙදා මිනිස්සුන්ගේ පරිහරණයට අවශ්‍ය ආහාර පානවල ඉඳලා අත්‍යවශ්‍ය භාණ්ඩවලින් මේ වෙළඳ සැල් හැමදාම පිරිල ඉතිරිලා තියෙනවා. එක වෙළඳ සැලකට ගියහම අවශ්‍ය බොහෝ දේ එකම තැනින් සම්පූර්ණ කරගන්න පුළුවන් තරම් හැකියාවක් තිබිලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ වැඩ හිටපු කාලේ ලෝකෙ මොන තරම්නම් දියුණුද. නමුත් වර්තමානයේ අපිට අද හිතෙනවා මේක තමයි ලෝකෙ දියුණුවේ උච්චතම අවධිය කියලා. ඒ අතීතයත් එක කල්පනා කරලා බලහම අපි තාම ලදරුවම විතරයි. නමුත් අපිට ආයෙ කවදාවත් එතෙන්ට යන්න පුළුවන් වෙයි කියලා කියන්න බෑ. අපි දකින දියුණුව කියලා කියන්නේ දියුණුවට වඩා විනාශය. විනාශය තමයි අපි දියුණුව කියලා දකින්නේ. එදා දියුණුව හැබෑම දියුණුව. මේ කාලේ දියුණුවයි කියන දේවල් වලින් රටක්ම විනාශ කරන්න පුළුවන්. ප්‍රදේශයක් විනාශ කරන්න පුළුවන්. එක දිගට අවුරුදු ගණන් යුද්ධ කරනවා. දියුණුවක් නෙමෙයිනේ තියෙන්නේ පින්නතිනේ. විනාශයක් තියෙන්නේ. එහෙනම් දියුණුවේ උච්චතම අවධිය භාග්‍යතුන් වහන්සේ වැඩ හිටපු කාලේ. මුළු ත්‍රිපිටකය පුරාම ඒ ශ්‍රේෂ්ඨත්වයේ මනාව කියාපාලා තියෙනවා. ඒ කාලේ කොච්චර දියුණුද කියලා. විවිධ ධර්මදේශනාවල් වලදී බොහෝ කරුණු අපිත් අනාවරණය කරලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ ජීවමානව වැඩ හිටපු කාලේ තාක්ෂණික දැනුම කොයි තරම් උසස් විදිහට තිබිලා තියෙනවද? ධම්මපද පාළියේ ආත්ම වර්ගයේ බෝධිරාජ කුමාර වස්තුවේ සඳහන් කරනවා ගුවන් යානාවක් හදාපු බාසුන් නැහැ කෙනෙක් ගැන. වර්තමානයේ විශේෂ දැනුමක් ලැබපු ඉංජිනේරුවන් කරන වැඩක්. නමුත් එදා වඩු බාස් කෙනෙක් ගුවන් යානයක් හදාගෙන තමන්ගේ දරුවෝ ටිකයි බිරිඳයි අරගෙන හිමාලයේ දක්වා පලා ගියා කියන කාරණාවක් ධම්මපද පාළියේ සඳහන් කරනවා. ඒ කියන්නේ අද විද්‍යාත්මක දැනුමක් තියෙන ඉංජිනේරුවාගේ දැනුම එදා වඩු බාසුන් නැළඟ තිබුණ කියන එකයි. ඊට අමතරව අපේ භාග්‍යතුන් වහන්සේ මාගන්දිය සූත්‍ර අටකතාවේ මාගන්දිය කියන ගෘහපතියට බ්‍රාහ්මණයට දේශනා කරනවා. තමන් වහන්සේ ගිහි කාලේ ග්‍රීෂ්ම කාලිට හිටපු මාලිගාවේ ජීවත් වෙච්ච ජනගහනය 196,000ක් කියලා. එක ගෙයක් ඇතුළේ. එහෙම ගෙයක් පිළිබඳව වර්තමානයේ අපිට හිතින් හිතන්නවත් පුළුවන්කමක් නැහැ. ඉතින් මේ වාගේ ත්‍රිපිටකයේ පුරාම අතීතයේ දියුණුව කොච්චරද කියන එක නම් බොහෝ තැන්වල පැහැදිලි කරනවා. අපි නිතර නිතර කතා කරන මේ අසංඛ්‍ය කියන ඉලක්කම ඒ කාලේ ජීවත් වෙච්ච අය ගණන් කරපු අන්තිම ඉලක්කම. අන්තිම ගණන අසංඛ්‍ය ලියලා තියෙන්නේ 1.140. ඉතින් මේ කාලේ අපි ගණන් කරන්නේ 1.0 කීයටද කියලා කල්පනා කරලා බලන්න ඕනේ. ඒත් අපිට හිතෙන්නේ මේක තමයි දියුණුම යුගය කියලා. 1.140ට ගණන් කරපු යුගයක් තිබ්බ කියහම අපි ඒක විශ්වාස කරන්නෙත් නැහැ. ඒ කියන්නේ එහෙම දෙයක් හිතාගන්න තරම්වත් අපේ මනස අද දියුණු නැහැ කියන කාරණාව. පින්නතුනි මෙන්න මේ ආපන කියන නියම් ගමට නුදුරින් නදී තීරේ තියෙනවා ඉතාම ඝන සෙවණැලි තියෙන කැලෑවක්. ඒ ඝන සෙවණැලි තියෙන කැලෑවක් කියලා කියන්නේ මනාව වැඩුණු වෘක්ෂයන්ගෙන් යුක්ත කැලෑවක් තිබුණ කියන එකයි කියන්නේ ගංගා තීරයේ දිගට. ආන්ගේ වනලැහැබේ අපේ භාග්‍යතුන් වහන්සේ දිවා විහරණය සඳහා වාසය කරනවා. මේ වනලැහැබ තමයි තෝරගන්නේ දිවා විහරණය උදෙසා. ආන්ගේ වනලැහැබේ නතර වෙලා භික්ෂු මහා සංඝරත්නයට ආමන්ත්‍රණය කරලා උන්වහන්සේලාට වැඩඉන්න සුදුසු සුදුසු තැන් භාග්‍යතුන් වහන්සේ දක්වලා ඒ තැන්වලට භික්ෂූන් වහන්සේලා පිටත් කරලා අපේ භාග්‍යතුන් වහන්සේ තනියම තැනක වැඩඉන්නේ. කිසිම භික්ෂූන් වහන්සේ නමක් ළඟ නැතුව තනියම තැනක භාග්‍යතුන් වහන්සේත් වැඩඉන්නවා.
ඒ තනියම තැනක වැඩඉන්න පින්නතින පෝතලිය ගෘහපතිට ධර්ම දේශනා කිරීම සඳහාමයි. පෝතලිය ගෘහපති අද භාගිතුන් වහන්සේ හොයාගෙන එනවා කියලා භාගිතුන් වහන්සේ හොඳාකාරයෙන්ම දන්නවා. අං ඒ නිසා මහා කරුණාවෙන් ඔහු වෙනුවෙන් භාගිතුන් වහන්සේ වෙනම තනියම තැනක නතර වෙලා ඉන්නවා. ඒ කියන්නේ භාගිතුන් වහන්සේට පෝතලිය ගෘහපති කලින් අරමුණු වෙලා තිබුණ කියන එකයි. පෝතලිය ගෘහපතිත් මනාව හැඳ පොරවගෙන, මොකද්ද මේ මනාව හැඳ පොරවගෙන කියලා කියන්නේ? පින්නතුනි සඳහන් කරනවා, දිග වාටි තියෙන වස්ත්‍රවලින් සැරසිලා, කියන්නේ ඇඟ පේන්න ඇඳලා නැහැ කියන එකයි. දිග වාටි තියෙන වස්ත්‍රවලින් සැරසිලා, කුඩයත් අතින් අරගෙන පාවහන් දෙකක් උඩ නැගලා, ඒ කියන්නේ පාවහන් පැළඳගෙන, පාවහන් පැළඳගෙන බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා තියෙනවා. පෝතලිය ගෘහපති භාග්‍යතුන් වහන්සේට සඳහන් කරන්නේ තමන්ට ගෘහපතිය කියලා කතා කරන්න එපා කියලා. ඇයි ඒ තමන්ට ගෘහපතිය කියලා කතා කරන්න එපා කියන්නේ? මම ගිහි ව්‍යවහාරයන්ගෙන් මිදිලා ඉන්නේ කියලා කියනවා. අපි ඔක පළවෙනි දේශනාවේදී කතා කළා. ඒ කොහොමද ගිහි ව්‍යවහාරයන්ගෙන් මිදුනේ? මගේ සියලුම ධනය මම මගේ දරුවන්ට බාර දීලා තියෙනවා. ඒ ළමයි ඒ ධනයට දැම්මනවද කරන්නේ? මං ඒවා මුකුත් හොයන්නේ බලන්නේ නෑ කියලා කියනවා. අපිට වඩා වෙනස්. ඉතින් අපි නම් ධනේ දීලා පරිහරණය කරන හැටිත් බලනවනේ. බැරි වෙලාවත් ඉඩම් කෑල්ලක් එහෙම විකුණනොත්, මේක අපේ පරම්පරාවෙන් ආපු ඉඩම විකුණන කියලා සෑහෙන ආරවුලකුත් ඇති කරගන්නවා. පෝතලිය ගෘහපති කියනවා, මගේ සියලු සම්පත් මම මගේ දරුවන්ට බෙදලා දීලා තියෙන්නේ. ඔවුන් ඒව පාවිච්චි කරලා මොනවද කරන්නේ? හොඳ වැඩද කරන්නේ? නරක වැඩද කරන්නේ? දියුණුවට වැඩ කරනවද? විනාශයට වැඩ කරනවද? මට ඒව වැඩක් නැහැ. මං ඒව හොයන්නේ නැහැ. දුන්න එක අත්හැරලා ඉවරයි මම නිදහසේ ඉන්නවා කියලා ඔහු කියන්නේ. ඉතින් අන්න ඒ වාගේ කාරණා තුලින් තමයි ඔහු කියන්නේ ගිහි බැඳීම් මට නැහැ කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ගෘහපතිය, ගිහි සංයෝජනයන්ගෙන් මිදුන කියලා කියන්නේ කොහොමද? මේ ආර්යන්ගේ විනයේ ගිහි සංයෝජනයන්ගෙන් මිදීමත්, නුඹ කතා කරන ගිහි සංයෝජනයන්ගෙන් මිදීමත් දෙකක්. ඒක නිසා නුඹ ගිහි සංයෝජනයන්ගෙන් මිදුන කෙනෙක් වගේ මට පේන්නේ නැහැ. ඒක නිසා ගෘහපති වාදයෙන් ආමන්ත්‍රණය නොකර මට වෙන කතා කරන්න ක්‍රමයක් නැහැ. නුඹ පේන්නේ ගිහි සංයෝජනයන්ගෙන් බැඳුණු කෙනෙක් වගේ. මොනවද වෙන්නේ සංයෝජන කියලා කියන්නේ? දැන් අපි දස සංයෝජන ගැන කතා කරන්නේ. දස සංයෝජන කියලා කියන්නේ මේ සසර සමග අපි මුහු කරන කාරණා 10ක්. එතර ගිහි සංයෝජන කියලා කියන්නේ සසර සමග අපිව මුහු කරන කාරණාවට සංයෝජනයි කියලා කියනවා. එතකොට ගිහි සංයෝජන, ගිහි ජීවිතයක් කොහොමද ගත කරන්නේ? ගිහි ජීවිතයක අපි මොනවද කරන්නේ? ඒ කරන බොහෝ දේවල් මේ සංසාරෙත් එක්ක අපි ආපහු අලවනවා නෙමේද? ලෝභය තියෙනවා, දේශය තියෙනවා, මෝහය තියෙනවා. ලෝභ, දේශ, මෝහ කියලා කියන්නේ දරුණු අකුසල් මුල් තුනක්. එතකොට එදිනෙදා කටයුතු කරනකොට මේ අකුසල් එක්ක මිශ්‍ර වෙලා තමයි අපි කටයුතු කරන්නේ. දැන් අපි කියමු දරුවෙක් ඉන්නවා. ඒ දරුවට ගොඩාක් ආදරෙයි. අම්මා තාත්තා වෙන්න පුළුවන්. මුත්තා මිත්තණිය වෙන්න පුළුවන්. ඉතින් මේ කවුරුත් මේ සිඟිති දරුවට ආදරෙයිනේ. ඒ ආදරයත් එක්ක තියෙන ලෝභයනේ. ඉතින් ඔහු මරණයට පත් වුණොත් හදිස්සියේ අපිට ඇති වෙන දුක,
අපිට ඇතිවෙන වේදනාව, ඒක දරාගණ්ඩ බැරුව මාස කීයක් එදිනෙදා කටයුතු අතපහු කරගෙන බලාගත් අතේ බලාගෙන ඇයි මේක ඉවසන්න බෑ. අනිත්‍ය කියන ධර්මතාවයේ තේරුම් ගත්තනේ. අහපු ධර්මයේ මේ වෙලාවේ ප්‍රයෝජනයට ඇවිල්ල නෑ. එකන ධර්මයේ ප්‍රයෝජනයට ඇවිල්ල නෑ නෙමේ, මං ඒක ජීවිතයට එකතු කරලනේ. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා ඕන තරම් බණ ඇහුවා. චතුරාර්ය සත්‍ය දේශනා කරන්න කී කී ඇහුවා. නමුත් හදිසිය කෙනෙක් මිය ගියහම මාස ගානක ඒක අමතක කරන්න බෑ. උපන්නොත් කෙනෙක් මිය යනව තමයි. කවුරුවත් සදාකාලිකව ඉන්න මෙහි ඇවිල්ල නෑ. තම තමන් අරගෙන ආපු කර්ම ශක්තියට අනුව, තමන් අරගෙන ආපු ආයුෂයට අනුව අපි මේ ලෝකය අතහැරලා යනවා. ආන් ඒක දිහා උපේක්ෂාවෙන් බලන්න පුළුවන් වෙන්න ඕනේ. ඔහුත් ගියා. ඔහුගේ කර්ම ශක්තිය ඉවරයි. තමන් මෙහෙයිද්දි කරගත්ත කුසලා කුසල ධර්මයන්ට අනුව යන්න ගියා. ඉතින් ඔහු යහපත් කුසල කර්මවල යෙදුන නම් යහපත් තැනක යන්න ඇති, සුගතියක යන්න ඇති. නමුත් කියන දේ අහන්න නැතුව අකීකරු විදිහට වැඩ කළා නම් ඔහු බොහොම පහත් තැනක උපදින්න ඇති. ඔහු ඉපදුන තැන පහත්ද කියලා මං කනගාටු වුණාට වැඩක් නැහැ පින්නතුනි. ඒ පහත් තැනට යන්න වැඩ කරන්න එපා කියලා අපි කලින් කියලා තිබ්බා. මෙච්චර කාලිකුත් මේ සංසාරය අපි අකීකරුයි. ආයිත් බුද්ධාන්තරයක් හම්බ වෙලා දැනුත් අපි අකීකරුයි. ඒ අකීකරුක මේ ප්‍රතිඵලය දුගතියක කාලාන්තරයක් ආයි ලගින්ඩ සිද්ධ වෙන එකයි. ඉතින් ඒක නිසා භාග්‍යතුන් වහන්සේ මනාව නිවැරදිව අපිට ධර්මය දේශනා කළා. ගිහි සංයෝජන මොනවද? ගිහි සංයෝජනයන්ගෙන් මිදුන කියලා කියන්නේ කොහොමද? ඒ කාරණාව භාග්‍යතුන් වහන්සේ පෝතලිය ගෘහපතිට මනාව දේශනා කරනවා. නමුත් පෝතලිය ඇවිල්ලා ඉන්නේ ගිහි සංයෝජනයන්ගෙන් මිදුණු කෙනෙක් විදිහට නෙමේ. එනම් පෝතලිය ඇවිල්ලා ඉන්නේ තාම ගිහි බැඳීම් තියෙන කෙනෙක් වගේ. දිගවාටි තියෙන ඇඳුම් ඇඳලා, ඒ වගේම කුඩේකුත් අරගෙන, පාවහනුත් දරාගෙන ඊළඟට ගිහි කෙනෙක් කොණ්ඩ පීරන විදිහක් තියෙනවා. එක්ක උඩට පීරනවා, එක්ක පැත්තට පීරනවා, රැවුල හදන ක්‍රමයක් තියෙනවා. සමහර කෙනෙක් රැවුල ඉවර වෙන්නම කපලා තියෙනවා. සමහර කෙනෙක් උඩ විතරක් රැවුල ඉතුරු කරලා අනික් ඔක්කොම කපලා තියෙනවා. සමහර කෙනෙක් උඩයි යටයි දෙකම තියන්න හතරැස් වෙන්න දෙපැත්තෙන් කපලා තියෙනවා. මේ එක එක විදිහට රැවුල කපන විදිහවල් මේ කියලා තියෙනවා. ඉතින් එහෙම රැවුල වවාගෙන, එහෙම රැවුල හදාගෙන, එහෙම කෙස් පීරගෙන, දිග වාටි තියෙන ඇඳුම් ඇඳගෙන මේ ඇවිල්ලා ඉන්නේ ගිහි කෙනෙක්. නමුත් ගෘහපති කියනවා මට ගිහි සංයෝජන සහිත කෙනෙක් හැටියට කතා කරන්න එපා. ඉතින් ඔහු කීවට මොහු තනිකරම ඇවිල්ලා ඉන්නේ ගිහි සංයෝජන සහිත පුද්ගලයෙක් විදිහටනේ. ඉතින් ඒකනේ භාග්‍යතුන් වහන්සේ ගෘහපතිය කියලා කතා කරන්නේ. ඉතින් ඒක නිසා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ බ්‍රාහ්මණේ මේ ගෘහපතිය ආර්යයන්ගේ විනයේ ගිහි සංයෝජනයන්ගෙන් මිදුණ කියලා කියන කෙනා ඔයිට වඩා ගොඩක් වෙනස්. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ ගිහි සංයෝජනයන්ගෙන් මිදෙන්නේ කොහොමද? ඒ ගිහි සංයෝජනයන්ගෙන් මිදෙන්න හේතු වෙන කරුණු අටක් භාග්‍යතුන් වහන්සේ පෝතලිට ගෘහපතිට දේශනා කරනවා. කරුණු අටක් දේශනා කරනවා වුණාට භාග්‍යතුන් වහන්සේ ඒ කරුණු අට දේශනා කරන්නේ බොහෝම කෙටියෙන්. බොහෝම කෙටියෙන් ඒ කරුණු අට දේශනා කරන්නේ ඒ කරුණු අට අනුගමනය කළා කියලා ගිහි සංයෝජනයන්ගෙන් මිදෙන්නේ නැහැ. ගිහි සංයෝජනයන්ගෙන් මිදීම සඳහා ඒ කරුණු අට හේතු වෙනවා විතරයි පින්නතුනි. ඒ කරුණු අට අනුගමනය කළා කියලා ගිහි බැඳීම් වලින් මිදෙන්නේ නැහැ.
මිදෙන්ඩ හේතු වෙනවා කියලා කරුණු අටක් දේශනා කරනවා. ඉතින් කරුණු අට කෙටියෙන් දේශනා කරහම විස්තර කරලා දේශනා කරන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරන එක එක ක්‍රම තියෙනවා. එඳ විස්තර කරලා දේශනා කරන්නේ නැහැ. ආන් එතකොට පෝතලිය ගෘහපති පින්නතරි මොහු බොහොම කීකරු කෙනෙක්. මහා ලොකුවට මානෙ ක්‍රියාත්මක වෙනවා කියලා පේන්නත් නැහැ. මේ කරුණුවට දේශනා කරහම පෝතලිය බොහොම නිහතමානීව ආයාචනාවක් කරනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බෙදා දක්වන්නේ නැතුව ඔය කෙටියෙන් දේශනා කළ ධර්මය මට විස්තර කරලා බෙදා දක්වලා දේශනා කරන්න කියලා. ඒ කියන්නේ දැනගන්න උවමනාවක් තියෙනවනේ. නිහතමානී බවක් ඔහු තුල තියෙනවනේ. ඒ නිසා මට මේක බෙදලා දක්වලා දේශනා කරන්න කියලා කියනවා. ඉතින් ඒ වෙලාවේ තමයි භාග්‍යතුන් වහන්සේ අර කාරණාට පැහැදිලි කළා. ඒ කාරණාට බෙදලා දක්වන්න කියලා ආයිල්ලීමක් මොහු විසින් කරන්ට යෙදුනා. කතමේ අට මොනවද මේ අට කියලා ප්‍රශ්නයක් අහලා ඒ කරුණුවට දේශනා කරලා තියෙනවා. ඉතින් පළවෙනිම ධර්ම දේශනාව කරන වෙලාවෙත් අපි සූත්‍රයේ ආරම්භයේ ඉඳලා පෝතලිය ගෘහපතිගේ මෙන්න මේ ආයාචනාව ගාවට එනකන් දේශනා කරලා කතමේ අට කියන තැනින් නතර කළා. ඊට පස්සේ අට කතාවේ තියෙන විස්තරය තමයි මේ හිමාලයේ පිළිබඳව සාකච්ඡා කරන්නට යෙදුනේ. ඒක මේ සූත්‍රයේ මේ ප්‍රමාණයට අට කතාවෙන් සාකච්ඡා කරලා තියෙන ප්‍රමාණය. එතකොට සූත්‍රයත් අට කතාවත් දෙකම එකතු කරගෙනයි මේ දේශනාවත් අපි සාකච්ඡා කරන්නේ. එහෙනම් හිමාලයේ පිළිබඳව අපි නොදන්න විශේෂ විස්තර සමුදායක් මේ දේශනාවේ මුල් කොටසෙදිත් දෙවැනි ධර්ම දේශනාව පුරාවටමත් අපි සාකච්ඡා කළා. මේ කරුණු දැනගෙන හිටියහම අපි මුලාවකට යන්නේ නැහෙනි පින්නතුනි. ඉදිරියට යනකොට යම් කෙනෙක් හිමාලයේ මේකයි කියලා පෙන්වන්න පුළුවන්. ඉතින් හිමාලයේ ඒකනම් හිමාලයේ මෙන්න මෙහෙම වෙන්න ඕනේ කියලා දැන් අපි කරුණු ටික දන්නවා. ඉතින් ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ හැම කරුණක්ම නිවනට අදාළ වෙන විදිහට. ඒ කරුණු ටිකක් මේ දේශනාවෙන් සාකච්ඡා කළා. නමුත් අපිට ධර්ම දේශනාවට තියෙන කාලය මේ වෙනකොටත් ආපහු නිමා වෙලා තියෙනවා. ඒ නිසා හතරවෙනි ධර්ම දේශනාවෙන් අපි සාකච්ඡා කරමු පෝතලිය ගෘහපතිට දේශනා කරන මේ කාරණා ටික මොනවද කියලා. මේ උතුම් සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන තුන්වෙනි ධර්ම දේශනාව සිදු කිරීම සඳහා දායකත්වයේ ලබල දෙන සැදැහැති දායක පින්වත් පිරිස හුණුමුල්ල කැලෑපිටි මුල්ලේ පදිංචි කුලරුක්ෂී මාතුපාලි මහත්මියත් චන්ද්‍රසිරි ඉඹුලාන මහත්මාත් නිපුණ ඉඹුලාන පසිඳු ඉඹුලාන යන පවුලේ අනෙක් සියලු දෙනාමත් සහභාගිත්වයෙන් තමයි ධර්ම දේශනාව සිදු කරවනු ලබන්නේ. ඉඹුලාන පවුලේ සදැහැති පින්නතුන්ගේ උතුම් අරමුණ නිධන ප්‍රාප්තියට පත් වුණ අයිඒ ජූයි අප්පුහාමි පියාණන්ටත් ඊ බාලසූරිය මෑණියන්ටත් මේ රැස් කරගත්ත සියලුම කුසල ධර්මයන් අනුමෝදන් කිරීම වගේම නිපුණ ඉඹුලාන පසිඳු ඉඹුලාන යන පුතුන් දෙදෙනාගේ අනාගත ජීවිතය සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්න තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමත් ජනවාරි මාසේ 28 වන දින 83 වෙනි වියට පත් වූ M.A. මාතුසිංහ පියාණන්ටත් 80 වන වියට පත් R.M. සුනන්දා රාජපක්ෂ මෑණියන්ටත් නිදුක් නිරෝගී සුව සම්පත්තිය උදා වේවා. රත්නත්‍රී ආශිර්වාදේ ලැබේවා. දායකත්වයේ දරණ චන්ද්‍රසිනි ඉමුලාන කුලරුක්ෂී මාතුපාලී යන දෙපළගේ සහෝදර සහෝදරියන්ට දරුවන්ට
රත්නත්‍රී ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීමත් මේ පින්කමට සහභාගි වූ සියලු දෙනාටම නිදුක් නිරෝගී සම්පත්තිය දේශකයාණන් වහන්සේටත් බෞද්ධයා රූපවාහිනී ගුවන් විදුලි මාධ්‍යන්හි කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් මේ පින්පෙත් අනුමෝදන් වේවා රත්නත්‍රී ආශිර්වාදයේ ලැබේවා දේශකයන් වහන්සේ ප්‍රාර්ථනා කරන්නා වූ උතුම් බෝධියක් වෙත්නම් ඒ උතුම් බෝධියෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අමා මහ නිවනට පත් වේවා කියලා බොහෝම කල්යාණ මිත්‍රත්වයෙන් අපිටත් විශේෂ පුණ්‍යාශිර්වාදයක් කරන්ට යෙදෙනවා. අපි විසින්ද රැස් කරගත්ත සියලුම කුසලානිසංස ධර්මයන් ඉඹුලාන පවුලේ සියලු දෙනාටම අඩු නැතුව අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනා කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. මෙලව සුවපත් කරගෙන පරලොව සුගතිගාමී කරගෙන ප්‍රාර්ථනීය බෝධියෙන් සැප සහිතවම අමා මහ නිවනින් සැනසෙන්න සදැහැති පින්නතුන්ටත් පුණ්‍යානුමෝදනා කළ හැමටත් ආශිර්වාද කළ හැමටත් මේ පින්පෙත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හේතු ච පීතෝ භවතු ලෝකෝ චේ රාජා භවතු ධම්මිකෝ.